කළුතරින් නම් දෙන්න ආ කෝටිපතියෙක් විදුරට රාජ්‍යයට බැන වැදි ජංජාලයක්. Welcome to Cinema Life, South Asia's biggest entertainment hub, where awe awaits. ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරුමේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. බණ්ඩාරගම් බිමල් ශාමෙන් ජයසිංහ තමයි වාර්තා කර තිබෙන්නේ අද ලංකාදීප පුවත්පතට කළුතර කෝටිපති ව්‍යාපාරිකයෙකු නාම යෝජනා පත්‍රයේ තම නම අවසන් මොහොතේ ඉවත් කිරීමට කුමන්ත්‍රණය කළායයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක සහ රාජිත සේනරත්න යන මහත්වරුන්ට කළුතර මහදිසාපති කාර්යාලයේ ඉදිරිපිටදී දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී ඇඟිල්ල දිගු කරමින් බැනවැදීමෙන් එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා කියලා තමයි අද වාර්තා කර තිබෙන්නේ ලංකාදීප පුවත්පත. පාර්ලිමේන්තුවට යන්නට ඕනේ නීති පිළිබඳ අනපනත් පිළිබඳ දන්න අය. අපි එහෙම කියලා කියන්නේ පාර්ලිමේන්තුවට මේ මහා ලොකු අය උසස් අය වන්න ඕන කියන එක නෙමෙයි. එතනින් තමයි මේ රටට අදාළ සෑම නීතියක්ම අනපනතක්ම සම්පාදනය වෙන්නේ. ඒවා නීතියක් බවට පත් වෙන්නේ. ඔබේ මගේ දරුවගේ අනාගතයේ තීරණය වෙන්නේ එතන. ඒ වගේ තැන්වලට නේද නිකන් ඔය පාරවල් ගානේ කෑගහ යන අය. එහෙම නැත්තම් නීතියක් දන්නේ නැති අය. එහෙම නැත්තම් ව්‍යවස්ථාවක් ගැන දන්නේ නැති අය. අඩුම තරමේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කියලා දෙයක් තියෙනවා. ඒවවත් දන්නේ නැති අය. පාර්ලිමේන්තුවට ගියොත් වෙන දේ අය ඔබට අමුතුවෙන් අපි කියන්න ඕනේ නැහනේ. ඒ නිසා අපිට ආපහු කියන්න තියෙන්නේ තල වපුරලා මුන්නම් බලාපොරොත්තු වෙන්න එපා. මුන් වපුරලා තල බලාපොරොත්තු වෙන්නටත් එපා කියලා තමයි කියන්න තියෙන්නේ. සමහර පක්ෂ නේද ජනාධිපතිවරණ කාලෙදී එක එක අයගෙන් සල්ලි ගත්තනම් කොහොම හරි ලිස්ට් එකට නම දාලා දෙන්නම් කියලා. සමහර අයගේ හෝටල් වල ගිහිල්ලා කෑවනම් ලිස්ට් එකට නම දාලා දෙන්නම් කියලා. දැන් ඒවයි කාපු දේවල් දිරව ගන්න බැරි මට්ටමට ඇවිල්ලා ඇති. අනිත් පැත්තෙන් කාරණේ තමයි දැන් මේ හැමෝම පාර්ලිමේන්තුවට එන්න හදන්නේ රට හදන්න කියලා. දැන් මේ අරගලයක් කරා. දැන් මේ අරගලයට ආපු හැමෝම ගිහිල්ලා පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න උත්සාහ කරොත් ඒ ප්‍රායෝගිකද? පාර්ලිමේන්තුවට තමන් ගැලපෙනවද කියන එක මුලින්ම තමන් තේරුම් ගන්න ඕනේ. අනිත් කාරණේ තමයි අපි ජනතාවට කියන්නේ. ඔබ ඉස්සරහට කවුරු ආවත් ඔබ ලබා දෙන ඡන්දයේ ප්‍රතිඵලය 14 වෙනිදායින් පස්සේ අත්විඳින්න වෙන්නේ ඔබටම තමයි. ඒ නිසා ඔබ ලබා දෙන ඡන්දය හොඳට කල්පනා කරලා නේද ඔබ නගර සභාවේ තියන්න ඕන කෙනා නගර සභාවේ තියන්න, පළාත් සභාවේ තියන්න ඕන කෙනා ඒකේ තියන්න, මරණාධාර සමිතිය සභාපති කරන්න ඕන කෙනා මරණාධාර සමිතිය සභාපති කරන්න, රටේ දරුවන්ගේ අනාගතය රට ගැන තීරණය කරන පාර්ලිමේන්තුවට යවන්න ඕන කෙනා පාර්ලිමේන්තුවට යවන්න. ඒක තමයි අපිට අවසන් මොහොතේ හෝ ඔබට කියන්න තියෙන්නේ.